අයිබෝවන් පුතේ, අපේ දෙවැනි පාඩම පිළිහඳුන්වා දීමේදී අපි පළවෙනියෙන් කතා කරා පිල්ලමක් නොවන හර්තිලීමේ ලකුණ ගැන, ඒ කියන්නේ කොඩියයි රැහැණයි ගැන. දැන් අපි හරියට පිල්ලම් පටන් ගන්නවා. අද අපි පිළිහඳුන්වා දීමේදී පළවෙනියටම පාවිච්චි කරන පිල්ලම ඇල පිල්ල. අපි අද ඇල පිල්ල ගැන කතා කරන්නයි හදන්නේ. ඔන්න බලන්නක පුතේ, මෙතන පුතාලට කවියක්, කවි දෙකක් පේනවනේ. අපි මේ කවි දෙක තාලෙට ලස්සනට කියලා බලමුද? ටීෂර් කිව්වට පස්සේ හරි ටීෂර්ට් එක හරි පුතාලට කියන්න පුළුවන් මේ කවි දෙක අපිට එක වසරෙදි තමයි හම්බ වෙන්නේ. ඉන්නේ පටන් ගන්නකෝ. මාල 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 මටම ගෙනා මාල මාල කරට දමා බලන මාල සාදයකට ඔබින මාල තාල 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 තාලයකට තබන පාද නාද 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 නාදයකට තබමු තාල. හරි, දැන් එතකොට පුතාලට පේනවා මේ හැම වචනයකම වගේ අපි ඉස්සෙල්ලාම මාතෘකාවේදී කතා කරපු ඇල පිල්ල කියන කොටස දාලා තියෙනවා. ඒ කියන්නේ මේ මාල කියන තැනටත් තියෙනවා. ඒතර හැම තැනටම මාල තියෙද්දි ඇල පිල්ලක් ඇවිල්ලා තියෙනවා. ගෙනා කියලත් තියෙනවා. දමා කියන වචනෙටත් තියෙනවා. සාදයකටත් තියෙනවා. අය පල්ලෙහා කවියේ තියෙනවා තාල 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 තාලයකට පාද නාද නාදයකට තාල. දැන් මේ වචනේ කියද්දි පොඩක් කට ඇරිලා ආ ශබ්දය කියලා කියවෙනව නේද? මේ බලන්නකො. මාල ගෙනා දමා සාදයකට ආයව තාල තාලයකට පාද නාද නාදයකට තාල. එතකොට පුතේ, එහෙනම් දැන් අපිට තේරෙනවා මේ ඇලපිල්ල ආවහම අකුරකට ඇලපිල්ල යෙදුවහම ආ ශබ්දයෙන් තමයි ඉවර වෙන්නේ. අපි බලමුකෝ ඊළඟට කොටස. ඔන්න දැන් අලුත් කවියක් කියන්නයි හදන්නේ. මේ කවිය නම් අර ජානකී සූරිය බණ්ඩාර නැන්දගේ කවියක් වෙන්න ඕනේ. කවිය කියන අතරදී බලන්නකෝ පුතාලා මොකද වෙන්නේ කියලා. අපි අයන්න ලියනවා ඇල පිල්ලක් යොදනවා තව අකුරක් හැදෙනවා ආයන්නයි කියනවා. ආය බලන්නකෝ. අපි අයන්න ලියනවා ඇල පිල්ලක් යොදනවා තව අකුරක් හැදෙනවා ආයන්නයි කියනවා. තව අකුරකට දාලා බලමුද? මෙහෙම පුතාලට හැම අකුරකටම ඔය කවියේ තාලෙට දාලා ඔක්කොම ආ ශබ්දෙට එන ඇලපිල්ල දාලා අකුරු ටික කියන්න පුළුවන්. ගෙදරදී පුතාලා කරලා බලන්නකෝ. ඔන්න බලන්න ඊළඟ අකුර. අපි සයන්න ලියනවා ඇලපිල්ලක් යොදනවා තව අකුරක් හැදෙනවා සායන්නයි කියනවා. අපි සයන්න ලියනවා ඇලපිල්ලක් යොදනවා තව අකුරක් හැදෙනවා සායන්නයි කියනවා. එහෙනම් පුතේ, අනිත් අකුරු වලටත් පුතාලා ඇලපිල්ල දාලා ඔහොම කවිය කියලා බලන්නකෝ. ලස්සනට තියේ. ඇලපිල්ල
ආශබ්දය හැමතිස්සෙම ඇලපිල්ල අකුරකට යෙදුනහම ආ කියලා තමයි ඉවර වෙන්නේ. ඔන්න බලන්නකෝ. මුල අකුරට ඇලපිල්ල යෙදෙන වචන. පළවෙනියෙන්ම ලියන අකුරට අපි ඇලපිල්ල දාලා ලියුවහම මෙන්න මෙහෙම වචන තමයි අපිට ශබ්ද කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න බලන්නකෝ. මාලය, තාලය, පාසල, දානය, සාලය. එතකොට පුතාලට දැන් තේරෙනවා පළවෙනියට හරි කොතනකට හරි ඇලපිල්ලා කියදුනහම ඒ අකුර අන්තිමට කියවිලා ඉවර වෙන්නේ ආ ශබ්දය. ඒ කියන්නේ ම අකුරට ආ ශබ්දය එකතු කරනහම ම ආ මා ත ආ තා ප ආ පා ද ආ දා ස ආ සා. දැන් තේරුණාද? හරි, අපි ඊළඟ කොටස බලමුකෝ. මැද අකුරට ඇලපිල්ල යෙදෙන වචන. ඔන්න දැන් අපි මුලින්ම පටන් ගන්නකොට පළවෙනි අකුරෙන් තමයි ආ ශබ්දය ආවේ. දැන් බලන්නකෝ. මැද්දට තියෙනකොට ආ ශබ්දය කියවෙන විදිය. පනාව, නලාව, වරාය, රටාව, කසාය. දැන් තේරුණාද? දැන් වචනේ මුල අකුර නෙවෙයි යෙදෙන්නේ, දෙවනියට තියෙන අකුර තමයි ඇදෙන්නේ. පනාව, නලාව, වරාය, රටාව, කසාය. ඔන්න දැන් ඊළඟ කොටස බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසදී කියනවා අග අකුරට ඇලපිල්ල යෙදෙන වචන ගැන. අපි බලමු දේ වචන මොනවද කියලා. අග අකුරට ඇලපිල්ල යෙදෙන වචන තමයි පුතේ සරලා, පඹයා, නයනා, තමරා, වරකා. එතකොට දැන් ඔන්න පුතාලට තේරෙනවා ඇලපිල්ල අකුරකට යෙදුනහම ඒ අකුර ඉවර වෙන්නේ ආ ශබ්දය කියවිලා. එහෙනම් අපි දැන් ඊළඟ කොටසට යමුකෝ. මෙන්න පුතාලට තියෙනවා තව වචන කීපයක්. බලන්නකො, රූපත් තියෙනවා. පාසල, පාලම, කාරය, යානය. මේ තියෙන්නේ නම් මුල අකුරට ඇලපිල්ල දාලා වචන හතරක්. මේ බලන්නකො, මෙතන එක එක තැන්වලට ඇලපිල්ල යෙදිලා තියෙනවා. තව වචන හතරක් තමයි මේ තියෙන්නේ. ගමරාල, අඬනවා, යාචකයා, පළඟනා. යාචකයා කියලා කියන්නේ පොතේ අර පාරේ අපි සල්ලි ඉල්ලන්නේ, අන්න එයාට තමයි යාචකයා කියලා කියන්නේ. මෙන්න තියෙනවා තවත් වචන හතරක්. සත්තු තමයි ඉන්නේ. බලන්නකෝ. උලමා, වලහා, බලලා, හරකා. දැන් මේ වචන පුතාලා වීඩියෝ කියන අතරතුර පෝස් කරලා හරි නැත්නම් වෙනම ෆොටෝස් ටික අරගෙන හරි මේ වචන ආපහු කියවලා පුරුදු වෙන්න ඕනේ. හරිද? ඔන්න ඊළඟ කොටසට යන්කෝ අපි දැන්. හරි, ඔන්න තියෙනවා පුතේ අපි ජූලි පළවෙනිදා කරපු ඇලපිල්ල යෙදෙන වචන අපේ පිල්ලම් පොතේ ලියලා තියෙන වචන ටික. එතකොට අපි මාතෘකාව දෙවෙනි රූලේදී ලියනවා ඇලපිල්ල කියලා. ඇලපිල්ලේ ලකුණක් දානවා පැන්සලෙන් මුලින්ම ලියනවා. ඊළඟට තමයි පාට පැන්සලෙන් ලියන්නේ. ඊට පස්සේ මාතෘකාවට යටින් ඉරක් අඳිනවා. ඊට පස්සේ රූල් දෙකක් තියලා තිත් තියනවා. හැම තිතකටම රූල් දෙකක් තියෙන්න තියෙන්න ඕනේ. ඊළඟට අපි පළවෙනියටම වචන දෙකක් ලිව්වා. පළවෙනියට කියන්නේ මුල අකුරට ඇලපිල්ල යෙදෙන, ඊළඟට ලිව්වා මැද අකුරට ඇලපිල්ල යෙදෙන වචන දෙකක්, අන්තිමට ලිව්වා අග අකුරට ඇලපිල්ල යෙදෙන වචන දෙකක්. ඒ වචන දෙක තමයි පාසල, මාලය, වරාය, පනාව,
Pambaya varaka. Dar mei vachana liyati pute tani rula piren lassana akuru liyannoni putala. Mei ana velavata video ekak pause karala putala ge pote mei vachana tika lassanta liyaganna ilangata ape pillam pote liyanna tiyena pitu. Dan ehenam tiyenne putalata me tiyenne ape vakya liyena pota. Vakya liyena pote api palaweniyatama liwwa kodiyai rahanai hal kirime lakunath ekka vakya dekak liwwa. Dan ehenam ilangata liyanna tiyena pituwata perlala alapilla kiyala dewani rulaya matrukawa liyala alapilla lakunath andala ilangata yatin irak gahala ita passe rule dekak tiyala dewani ruledi taruwak dala liyanna ta ta salayata ava dan pute taatta liwata passe angillaka idak thiyala tamai salayata liyanna one salayata kiyana wachane liwata passe apita aava liyanna ida madive etakota aaya rule dekak thiyala pahalata ewilla tamai aava kiyana wachane liyanna one ilangata vakye ivarai kiyala pennanna api mokada karanne nawathime thita thiyenawa ඊට පස්සේ තමයි මේ හැම වාචනයකම තියෙන ඇලපිල්ලට පාට පැන්සලෙන් ඇලපිල්ල ලියන්නේ. ඊළඟට රූල් හතරක් තියලා දෙවනි තරු ලකුණ දාලා ලියන්න සරලා පඹයා හදනවා. සරලා පඹයා හදනවා. දැන් ඔය සරලා කියන වචනේ ලියුවට පස්සේ ඇඟිල්ලක ඉඩක් තියලා තමයි පඹයා කියන වචනේ ලියන්න ඕනේ. ඊට පස්සේ හදනවා කියන වචනේ ලියන්න ඉඩ නැති වෙන නිසා රූල් දෙකක් තියලා තමයි හදනවා කියන වචනේ ලියන්නේ. හදනවා කියන වචනේ ලිව්වට පස්සේ නැවතීමේ තිත තියන්න ඊට පස්සේ පාට පැන්සල අරගෙන ඇලපිල්ල ලකුණට පාට පැන්සලෙන් ලියන්න. ඔන්න ඕක අපි ලියපු වාක්‍ය දෙක. මේ තියෙන්නේ පුතේ පුතාලගේ මුතු අකුරු සිසු පැවරුම් පොතේ පළවෙනියටම තියෙන කොටස් ටික අපි ඉවර කරා හල් කිරීම කොඩිය තියෙන ටික දැන් තියෙන්නේ ඇලපිල්ල තියෙන වචනවලට තියෙන ක්‍රියාකාරකම මේ කොටසේදී පුතාලා අකුරු තනි තනියම වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ අම්මලා එහෙම කරලා දුන්නත් කමක් නැහැ එතකොට පුතාට ලේසි වචනය හදද්දී කොයි කොතනටද හරියටම කොතනටද ඇලපිල්ල එන්න ඕනේ කියලා ලියන තැන බලා ගන්න. එහෙම නැත්නම් කෙලින්ම වචනය කපලා රූපත් කපලා මේ රූප පාට කරන්න ඕනේ. ඇලපිල්ල කියලා උඩ මාතෘකාව ලියන්න යටින් ඉරක් අඳින්න ඇලපිල්ලත් ලියන්න. ඊළඟට මේ විදිහට රූපයට යටින් පුතාලා වචන ටික අලවන්න අලවලා පාට කරලා ඒකෝකලයක කරලා මේක පරිස්සම් කරලා තියාගන්න ඉස්කෝලේ පටන් ගත්තාම ටීචර් මේක එකතු කරගන්න. එහෙනම් පුතේ අදට පාඩම මෙතනින් ඉවරයි. පුතාලා හැමෝටම ස්තුතියි. හොඳට ඉගෙන ගන්න. ජේසු පිහිටයි.